ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කුලස්වන සම්මේලනයේ කුරුණෑගලදී අද පැවැත්ුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ වත්මන් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සංවිධානය කළ මෙම සම්මේලනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන අපා වජිර අබේවර්ධන මොහමඩ් මුසම්මිල් යන මහතුරුන් එක්ව සිටියා. අපි මහජන පක්ෂයේ විදියට අපි ඓතිහාසික තීරණයක් ගත්තා. ඒ තීරණය තමයි කිසිම දවසක මහජන පක්ෂයේ දේශපාලනය නොකරපු නායකයෙකුට මේ මැතිවරණ උදව් කරනවා කියන කාරණාව. ඒ තීරණය ගත්තේ අපේ පක්ෂවල දේශපාලන ගමන, දේශපාලන දර්ශනය ඉදිරියට ගෙන යනවා වෙනුවට 2022 න් පස්සේ මේ අභියෝගය බාරගත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට තවදුරටත් කාලයක් මේ රටේ නායකයා විදිහට මේ අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා ඒ අවශ්‍ය ශක්තිය ලබා දීමට එතුමා මේ රටේ නැවත ජනාධිපති කළ යුතුයි කියන ඒ ඓතිහාසික තීරණය තමයි අපි ගත්තේ. අද බංගලාදේශයේ පාර්ලිමේන්තුව අල්ලගෙන ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය අල්ලගෙන කැලෑ නීතිය රජ කරලා තියෙන යුගයක් බවට බංගලාදේශය පත් වෙලා තිබෙනවා. හැබැයි අපේ රටෙත් එහෙම කරන්න ආවා. ජනාධිපතිතුමාව පන්නලා අග්‍රාමාත්‍ය කාර්යාලය ජනාධිපති ලේකම් කාර්යාලය මේවා ඔක්කොම අල්ලගෙන කැලෑ නීතිය ශ්‍රී ලංකාව ඇතුළේ රජ කරන්න ආවා. හැබැයි ජනාධිපතිතුමාට පුළුවන් වුණා පාර්ලිමේන්තුව ආරක්ෂා කරගන්න. බැරි වෙලාවත් එදා පාර්ලිමේන්තුව ආරක්ෂා කරගන්න බැරි වුණා නම් අලුත් කඩේ උසාවි සංකීර්ණයටත් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයත් අල්ලලා ශ්‍රී ලංකාවේ විවස්ථාවේ නීතිය නෙවෙයි කැලේ නීතිය රජ කරන ශ්‍රී ලංකාවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ආරක්ෂා කරගන්න නම් අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 21 වෙනිදා ගෑස් ටැංකිය ජයග්‍රහණය කරලා අපි සියලු දෙනා ජාතික සමගිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෑස් ටැංකිය ඉදිරියේ කතරේ ගහමු. මට පේනවා ආපහු ගුටිකන සමාජයක් ගොඩනගන්න ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියා කරමින් සිටිනවා. ඒ පක්ෂවලට මම කියන්න කැමති පරිස්සමෙන් ක්‍රියා කළොත් හොඳයි. මේ හොයන්නේ රටට නායකයෙක්. බලන්න කල්පනා කළා රනිල් වික්‍රමසිංහ නැමැති රාජ්‍ය නායකයාට ගැළපෙන නායකයෙක් කවුරු හරි මේ ජනාධිපති වර්ණේ තරක්කන්න ඕන. ඔබද විනාඩියක් තනියම හිතන්න. එහෙම කෙනෙක් නැහැ. පොඩි ළමයි ටිකක් ජාතිවාදය අවශ්‍යගෙන ආගම්වාදය අවශ්‍යගෙන කුලවාදය අවශ්‍යගෙන විවිධවාද අවශ්‍යගෙන ඒ වාදවලට නායකයෙක් හොයනවා. මේ හොයන්නේ කුලේට නායකයෙක් නෙමෙයි. මේ හදන්නේ රටට නායකයෙක්. අනුතුරුව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. අද රටේ ආර්ථිකය එක්ක සෙල්ලම් කරන්න බෑ. රටේ ආර්ථිකය ගැන බොරු කියන්න බෑ. රටේ ආර්ථිකය ගැන බොරු කියලා ජනතාව මුලා කරන්න බෑ. එක එක පක්ෂ මේක කරා විටින් විට. ඒවා කළා තමයි අපි මෙතෙන්ට වැටලා තියෙන්නේ. අපි ඔක්කොම දුක් විඳා ආපහු බොරු පොරොන්දු දීලා මේක අවුරුදු පහකින් කරනවා නැත්නම් මේ බදු අඩු කරනවා එකකින්වත් මේක සාර්ථක වෙන්නේ නැහැ. බදු අඩු කරොත් මොකද්ද වෙන්නේ? අපේ ආදායම අඩු වෙනවා. අපේ ආදායම අඩු වුණාම IMF සංවිධානයෙන් අපිට සහයෝගය දෙන්නේ නැහැ. මම මෙහෙම කියන්නේ මම ඇහුම්කන් දුන්නා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කතාවකට. ඒ ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා ඩිජිටල් ඉගැනීම ගෙනල්ලා හැම පාසලටම ශ්‍රී ලංකාවේ සුහුරු පන්ති කාමර ඇති කරනවා කියලා. පාසල් 10,000ක් ඇති කරනවා. මං හිතුවා කොහොමද මේක කරන්නේ කියලා. එක සැරේම 10,000 අපි අවුරුදු 10ක් ඉල්ලනවා. 5ක් 10ක් අතර ඉල්ලනවා. එයා අවුරුද්දකින් කරනවා. හරි කතාවන්නේ කිව්වේ. කෝටි පොතියෝ 10,000ක් ලෝකේ අල්ල ගන්නවා. හැම කෝටිපතියටම පන්ති කාමරයක් බාර දෙනවලු. කොයි කෝටිපතියද ඇවිල්ලා හිතනවද මේ ඇලස්කාවේ කෝටිපති ඇවිල්ලා මෙහෙ ගන්නවා කියලා? පෝලන්තයේ කෝටිපතියෙක් ගල්ගම්මු ඉස්කෝලේ බාර ගන්නවද? මට කියන්න. ඉතින් මං අහන්නේ මෙයා ඇවිල්ලා මේ රටට කියන්නේ 10,000ක්. කොහොමද කරන්නේ? එයා දන්නාට කතා කරනවා. එයා දන්නා දැන්වත් උදව් කරන්නේ නැහැනේ. තානාපතිවරුන්ට කියනවා 10,000ක් හොයාගන්න. රටවල් 180 ගානක් තියෙනවනේ. අපිට තානාපති කාර්යාල 50ක්වත් නැහැ. ඉතින් මං අහන්නේ මෙහෙමද ඇවිල්ලා කතා කරන්නේ? මේ අය සුදුසුද?
ජනාධිපති නෙමෙයි ඇමතිවරයෙක්වත් වෙන්න කොහොමද රටක් පාලනය කරන්නේ? එහෙම කතා හරි නෑ. අපි බොරු කියලා තමයි මේ තත්ත්වයට ආවේ. මේකෙන් පෙන්වන්නේ සජිත් ප්‍රේමදාස මේ තනතුරට නුසුදුයි කියලා.